දේවල් මතක තියාගත්තා. අපි පස්සේ බලාගමු. මෙන්න මේ වගේ ප්‍රකාශ තමයි ඔහු නිකුත් කරන්නේ. ඒ අතුරු පැදි වලට පහර දීමක් සිද්ධ කරලා ඔහු පලා යන්න උත්සාහ කරනවා. මේක අපේ තාත්තගේ කැම්පස් එක. ඒක නිසා අපිට ඕන දෙයක් අපිට මේ කැම්පස් එක ඇතුළේ කරන්න පුළුවන් කියන එක. ඒක බහිම්බස් වීමක් විදිහට පටන් ගන්නවා. පස්සේ ඒක ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. විනය ආරක්ෂකවරු සම්බන්ධ වෙනවා, විනය පාලකවරු සම්බන්ධ වෙනවා, විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා සම්බන්ධ වෙනවා. අත්වලට මාංචු දාලා තමයි ඒ අවස්ථාවේ රැගෙන යන්නේ. ඒතර ඒ අවස්ථාවේදී ඔහු ශිෂ්‍යයන් ඉදිරියේ පිළිගන්නවා, ඔහු වැරදක් කරා, ඔහු ඒ වැරද්ද පිළිගන්නවා. ඒ අවස්ථාව වෙනකොටත් ඒ නිවසේ බීමතින් හිටපු කීප දෙනෙක්ම හිටියා. උපකුලපතිවරයාගේ පුත්‍රයාගෙන් එහෙම කිසිම ඇල්කොහොල් ටෙස්ට් එකක් කළා නැහැ. මේ සිද්ධියට පාදක වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨයේ අසල ඇති වෙච්ච සිද්ධියක්. ඒතකොට මේ සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨයේ අසල මාවතේ නවතා තිබෙන යතුරු පැදි දෙකක්, ඒ වගේම බීමත් පුද්ගලයෙක් මෝටර රථයකින් පැමිණිලා ඒ යතුරු පැදි දෙක ආසන්නයේ නවත්තලා මෝටර රථය ඒ යතුරු පැදි වලට පහර දීමක් සිද්ධ කරලා නැවත මෝටර රථයට නැගලා ඌ පලා යන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී මේක දකින්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඔහුව ලූ බැඳ ගියොත් අවසානයේදී ඔහුව නවතා ගන්න හැකි වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් අහනවා ඔබ කවුද කියලා. එතකොට ඔහු දෙන පිළිතුර තමයි මේක අපේ තාත්තගේ කැම්පස් එක. ඒක නිසා අපිට ඕන දෙයක් අපිට මේ කැම්පස් එක ඇතුළේ කරන්න පුළුවන් කියන එක. අනේ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක මේ බීමත් පුද්ගලයා ආරවුලක් ඇති කරගන්නවා. ඒක බහිම්බස් වීමක් විදිහට පටන් ගන්නවා. පස්සේ ඒක ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් ඒ අවශ්‍ය කරන පහර වැදිලා තියෙනවා. ඒ වගේම තමයි ඊට පසු වෙච්ච සිද්ධියේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියලා තියෙනවා ඒ අදාළ යතුරු පැදියට වෙච්ච අලාභහානිය නැවත ලබා දෙන්න කියලා. ඒ අවස්ථාවේදී ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අර ඇවිස්සෙන සුළු ප්‍රකාශ තමයි නිකුත් කරන්නේ. ඒ කියන්නේ ඔහු කියන්නේ අපි මූණවල් මතක තියාගත්තා, අපි පස්සේ බලාගමු. මෙන්න මේ වගේ ප්‍රකාශ තමයි ඔහු නිකුත් කරන්නේ. එතකොට ඒ වෙනතුරු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දන්නේ නැහැ මේ හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයාව. එතකොට ඊට පස්සේ තමයි දැනගන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගිහිල්ලා මේ අලාභ මුදල ඉල්ලද්දී ඔහු හැසිරුණෙත් අපි ওই කලින් කිව්ව විදියට ශිෂ්‍යයන් අතර ගැටුම් ඇති කරන විදියට. එතකොට ඒ අවස්ථාවේදී එතනට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සම්බන්ධ වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල විනය ආරක්ෂකවරු සම්බන්ධ වෙනවා, විනය පාලකවරු සම්බන්ධ වෙනවා, විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා සම්බන්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ගැටලු සමතයකටපත් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒ අවස්ථාවට පොලිසියෙන් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මහත් සංගම ඉදිරියේ අපි සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි සම්බන්ධ වෙලා මේ ගැටලුව निराකරණය කරන තත්ත්වයකටපත් කරගන්න අපිට හැකි වෙනවා. නමුත් ඒ වෙද්දී තියෙන තත්ත්වය තමයි ඔහු ඒ පොලිසියෙන් පැමිණිලා ඔහු හෑන්කප් දාලා එහෙම නැත්නම් අත්වලට මාංචු දාලා තමයි ඒ අවස්ථාවේ රැගෙන යන්නේ. ඒතර ඒ අවස්ථාවේදී ඔහු ශිෂ්‍යයන් ඉදිරියේ පිළිගන්නවා, ඔහු වැරදක් කරා, ඔහු ඒ වැරද්ද පිළිගන්නවා, ඒ අදාළ කරන අලාභ මුදල් ගෙවනවා කියන එක. ඒතර අන්න එහෙම කළා පොලිසිය ඉදිරියේ ඔහු මාංචු දාලා ජිප් එකේ දාලා තමයි ඔහු පොලිසියට අරගෙන යන්නේ. ඒතර පොලිසියට ගෙනාවට පස්සේ පොලිසියෙන් ඔහු නැවත රෝහල වෙත යවනවා. ඒතර රෝහලේ ඔහු පැය දෙකක්වත් ඉන්නේ නැහැ. ඔහු පැය දෙකක්වත් ඉන්නේ නැතුව නැවත නිවස කරා එනවා. ඒතර අපිට මේ අවස්ථාවේදී හැසිරෙච්ච විදිය කදිමව අපිට මේ තේරුම් ගන්න පුළුවන් දේ තමයි ඔහු ඊටමත් දැඩි ලෙස බීමතින් හිටියේ. ඒ වගේම තමයි ඒ අවස්ථාව වෙනකොටත් ඒ නිවසේ බීමතින් හිටපු කීප දෙනෙක්ම හිටියා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදියට අපි පොලිසියේ දාපු පැමිණිලි කිහිපයක් තියෙනවා. පැමිණිලි දෙකක් තියෙනවා. ඔයි යතුරු පැදි වලට හානි කිරීම සම්බන්ධව අපි පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒතර ඒ පැමිණිල්ල දාන්නගේ සහෝදරුන්ගේ පවා අර ඇල්කොහොල් ටෙස්ට් එක කරලා තියෙනවා. නමුත් අර උපකුලපතිවරයාගේ පුත්‍රයාගෙන් එහෙම කිසිම ඇල්කොහොල් ටෙස්ට් එකක් කරලා නැහැ. ඒතර අපිට පැහැදිලි ගැටලුවක් තියෙනවා. නමුත් නිශ්චිතව අපි මුලින්ම පැමිණිල්ල දාන්නේ ඒ යතුරු පැදි වලට හානිය වෙනවා, ඒ වගේම මෙයා බීමත් පුද්ගලයෙක්, ඒ වගේම තමයි අපරීක්ෂාකාරීව තමයි මෙයා රිය දාවණය කරන්නේ. මෙන්න මේ සිද්ධි නිසා තමයි අපි පොලිසියට ගිහිල්ලා පැමිණිල්ල දාන්නේ. නමුත් මේ වෙනකොට ඒ පැමිණිල්ල පිළිබඳ කිසිදු වග විභාගයක් කරලා නැහැ මේ වෙනතුරු. ඒතකොට මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ මේ සම්බන්ධයෙන්.